අයිබවන් මගේ යාළුවනේ ෆෘට් විත් බෙස්ට් ලයිෆ් චැනල් එකට මම ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ ගෝව සලාදයක්. අවශ්‍ය වෙනවා ගෝව ගෙඩියක්. තව අපිට අවශ්‍ය වෙනවා අමු මිරිස් කරල් 3ක් 4ක්. තව දෙහි ගෙඩියක්, රතු ලුණු. මම මේකට ගත්තේ රතු ලුණු ගෙඩිය. අවුවන්න කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. තව අපිට මං සුදු ලුණු එක ඩික් එකක් ඇති. තව අපිට අවශ්‍ය වෙනවා තක්කාලි ගෙඩියක්. ඕනේ අපිට ඔලිව් තෙල්. ඕගන්න ඔලිව් තෙල් ගෙදර නැත්නම් ඕගන්න එළවලු තෙල් හරි නැත්නම් පොල් තෙල් හරි දාන්න පුළුවන්. තව අපිට අවශ්‍ය වෙනවා ගම්බිරිස් කුඩු. ලුණු කුඩුත් අපිට අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු අපේ මේ ගෝව සලාදය කොහොමද හදන්නේ කියලා. එක සිහින්ව කපා ගමු. අපි අමු මිරිස්, තක්කාලි, සුදු ලුණු, රතු ලුණු සිහින් වෙනසේ කපා ගමු. අපි මම්මගේ ගෝව ගෙඩිය මේ විදිහට කපා ගත්තා. බලන්න මේ විදිහට මම ගෝව ගෙඩිය කපා ගත්තා. ඊට පස්සේ මම තක්කාලි ටික, සුදු ලුණු ටික, අමු මිරිස් ලුණු මේ විදිහට කපා ගත්තා. උගලත් මේ විදිහට මිස් කරලා මේ පළලා මේ විදිහට කපා ගන්න. අපි අමතක කරනවා මගේ ෆුඩ්විත් බෙස්ට්‍රයිබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයගලට ආරාධනා කරනවා. ඉස්සෙල්ලාම අපි ගෝව ටික එකතු කරගන්න. අපි එකතු කරගමු අපේ ලුණු ටික. අවු මිරිස් ටික, සුදු ලුණු, තක්කාලි එකතු කරගමු. ඊට පස්සේ ඕගන්න අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ගම්බිරිස් කුඩු, දෙහි. අපේ තක්කාලි ගෝව ටික පොඩි වෙන්නේ නැති වෙන්න මේක හැමෙට කවලම් කරගන්න ඕනේ. මේ බලන්න අපේ ආදරනේ අපේ ගෝව සලාදේ. මේ ගෝවලන්ට රයිස් එකක් එක්කුණත් ආහාරයට ගන්න පුළුවන්. මගේ ෆුඩ් විත් බෙස්ට් ලයිෆ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සතියෙත් මේ වගේම ආහාරයක් අරගෙන මම ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නම්. මම ගිහින් එන්නම්. ඕගොල්ලෝ හැමෝටම බුදුසත්.